උතුරුණැගෙන හිරවැසි යුදමය වාතාවරණය ටිකක් කලකට සංසුන් වුණා. පත්ව තිබුණේ මිශ්‍ර රජයක්. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය දරද්දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරුවා. මාධ්‍ය ඔස්සේ විවිධ කතා බහ ඇදී යමින් තිබුණා. උතුරෙත් නැගෙන හිරෙත් ආරක්ෂක අංශ සීරුවෙන් ඉන්නවා. ඒ වුණත් අවියස වීම තහනම්. 2004 වසරේදී නැගෙනහිර යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළේ මේජර් ජෙනරල් නන්දන මල්ලවාරච්චි මහතා. ඒ කාලේ නැගෙනහිර ප්‍රදේශය භාරව කටයුතු කළ බුද්ධ්‍යංශ ප්‍රධානියා වුණේ මේජර් සුනිල් විජේවර්ණාරච්චි මහතා. 2004 වසරේ ජනවාරි මාසයේ රජයේ එල්.ටී.ටී.ය සමග සාම සාකච්ඡා ආරම්භ කරනවා. ඒ නිසා මේ කාලය තුල සටන් විරාමයක්ද ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව එල්.ටී.ටී.ය සමාජිකයන් හා රජය අතර පවතින සාම සාකච්ඡා සඳහා ගමන් කිරීමට එල්.ටී.ටී.ය සමාජිකයන්ට ගුවන් යානා පහසුකම් ලබා ගැනීමට අවසර ලැබෙනවා. මේ සාම සාකච්ඡා පැවතුනේ නෝර්වේ රාජ්‍යයේ මැදිහත් වීම මත. මේ අතර එල්.ටී.ටී.ය ප්‍රධාන යුද මෙහෙයුම්කරු විනයාග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හා වේලුපිල්ලේ ප්‍රභාකරන් අතර ගැටුමක් නිර්මාණය වනවා. 2004 වර්ෂයේ පෙබරවාරි 2 දින කරුණා අම්මාන් නැගෙනහිර සන්නද්ධ අංශ නායකතනතුරින් ඉවත් කළ බව එල්.ටී.ටී.ය විසින් ප්‍රකාශයට පත් කරනවා. ඊට පස්සේ කරුණා අම්මාන් නැගෙනහිර ඔහුගේ ආරක්ෂක මූලස්ථානය වන තොප්පිගලට වෙලා ප්‍රභාකරන්ගෙන් එල්ලවිය හැකි ප්‍රහාරයන්ට මුහුණ දෙන ආකාරය කල්පනා කරනවා. මේ වන විට නැගෙනහිර තත්ත්වය අවුල් වෙලා තිබුණේ. කොයි මොහොතේ හෝ කඩා වදින වන්නි පාර්ශවයන් නැගෙනහිර කඳවුරු බඳින බව කරුණා දැන සිටියා. මේක වළක්වා ගන්න හා තමන්ගේ පාර්ශවකරුවන් ආරක්ෂා කරගන්න කරුණා පාර්ශවයේ නැගෙනහිරට ඇතුළු වන සියලුම මාංශන්දිවල බස්රත පරීක්ෂා කරනවා. 2004 වර්ෂයේ මාර්තු මාසේ රජයේ සටන් විරාමය පැවතෙද්දී උතුරේ ඉඳන් ආපු වන්නි පාර්ශවය කරුණා කණ්ඩායමට එරෙහිව ත්‍රිකුණාමලයේ සාම්පූර් ප්‍රදේශයේ කඳවුරු බඳිනවා. කරුණා අම්මාන්ගේ 5000ක් පමණ බලයණියත් සමග ඔහු දොප්පිගලට කොටු වෙනවා. කරුණා අම්මාන් සංවිධානයේ මුදල් අවිතු ලෙස අවභාවිතා කළ නිසා ඔහුව නැගෙනහිර සන්නද්ධ අංශයේ නායකත්වයෙන් ඉවත් කළ බව කොටි නායකයා නිවේදනය කරනවා. කරුණා වෙනුවට නැගෙනහිර පාලන බලය ස්වර්ණම්ට පවරනවා. ස්වර්ණම්ගේ නැගෙනහිර පාලනයට උදව්වක් විදියට එල්.ටී.ටී.ඒ ඔත්තු අංශ නායක පොට්ටු අම්මාන් හා මුහුදු කොටි බල ඇණියේ නායක සුසෙයි මුහුදු කොටි බල ඇණියකට සමග නැගෙනහිර මුහුදේ ලැගුම් ගන්නවා. මේ අතර වන්නි අංශ විසින් නැගෙනහිර වෙත එවා තිබූ පිස්තෝල කල්ලිය ක්‍රියාත්මක වනවා. මොවුන් මඩකලපුව වාලච්චේන මාංකේණි ප්‍රදේශයේ රාජකාරී අවශ්‍යතාවයකට ගොස් සිටි මඩකලපුව දිසාපති මොනර ගුරුසාමිව ඝාතනය කරනවා. පසුව මොවුන් ඒක කරුණාගේ ක්‍රියාවක් බව ප්‍රචාරය කරනවා. නමුත් එම ඝාතනය වන්නි පාර්ශවයේ පිස්තෝල කල්ලියේ වැඩක් බව නැගෙනහිර ආරක්ෂක බුද්ධ්‍යංශ වලට ආරංචි වනවා. මේ අතර රජයේ උතුරේ කොටි සංවිධාන සමග සාම සාකච්ඡා පවත්වමින් ඉන්නවා. ඒවට ජාත්‍යන්තරයේද මැදිහත් වනවා. මේ සිදුවීම් අතර කරුණාගේ හා ප්‍රභාකරන්ගේ ගැටුම වාසියට ගැනීමට දකුණේ සිංහල බලවේග කටයුතු කරනවා. මේ වන විට ප්‍රභාකරන්ගේ හා කරුණාගේ විරසකය නිසා කරුණා අම්මාන්ට ගන්න පුළුවන් එකම ක්‍රියාමාර්ගය උනේ රජයේ හමුදාවට එකතු වීම පමණයි. මේ අතර මඩකලපුව දිස්ත්‍රික් දෙමළ සන්දාන අපේක්ෂක රාජන් සත්‍යමූර්ති හා ඔහුගේ ඥාති සහෝදරයෙකු වන කන්දයියා කනගසාමි වන්නිකොටි පිස්තෝල කල්ලිය අතින් මැරුම් කනවා. ඔවුන් දෙදෙනා කරුණාගේ හිතවතුන් දෙදෙනෙක්. කරුණාගේ කණ්ඩායම මොවුන් දෙදෙනාගේ සිරුරු කොටි මහවිරුවන් භූමදානය කළ තාරාවි කුලම් සොහොන් භූමියේ භූමදානය කරනවා. ඉන්පසුව කරුණාගේ පුද්ගලයන් මරණවලට වගකිව යුතු වන්නේ ප්‍රභාකරන් හා පොට්ටු අම්මාන් බව කියමින් කෑගසා විරුද්ධතා දක්වනවා. නමුත් එදා රෑම එම සොහොන වෙත පැමිණෙන වන්නි පාර්ශවකරුවන් භූමදාන කොට තිබූ දේහයන් ගොඩගන්නවා. පසුව ඔවුන් එම සිරුරු ගිනි තබන්නේ කොටිවිරු සොහොන අයිති මහවිරුවන්ට මිස ද්‍රෝහීන්ද නොවන බව ප්‍රචාරය කරමින් මේ වන විටත් වන්නි පාර්ශවකරුවන් කරුණාගේ කණ්ඩායමට විටින් විට ප්‍රහාර එල්ල කරනවා. කරුණා අම්මාන් අවස්ථා දෙක තුනක්ම වැලි කන්දහා මින්නේරිය යුද හමුදා කඳවුරු වල ප්‍රධානීන් මුණ ගැසෙනවා. මේ අතර නැගෙනහිර ප්‍රදේශයේ බිහිසුණු සටනකට සූදානම් වෙමින් තිබුණා. ඒ 2004 වර්ෂයේ අප්‍රේල් මාස 9 වනදා මධ්‍යම රාත්‍රිය පසු වී අලුයමට එළඹෙමින් තිබුණා. එකවරම පොළව සලිත කරමින් නිදා සිටිය උන්ගේ ඇඳන් පවා සලවමින් මෝටාර් වෙඩි පුපුරා යන්න පටන් ගත්තා. ඒ විදියට නැගෙනහිර වේරුගල් ආරු ආකරේ සීමාවේදී කරුණා හා වන්නි ගැටුම ආරම්භ වනවා. එකම සංවිධානයේ එකටම පුහුණුව ලබා ඊනියා ඊලම් රාජයක් ගැන සිහින දුටු කොටි මේ විදියට දෙකට බෙදී මරා ගැනීමට පටන් ගන්නවා.
මෙහි දෙවන කොටස ඊළඟ වීඩියෝවෙන් බලාපොරොත්තු වන ලෙසත් වීඩියෝවේ අඩුපාඩු අපහට පවසන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා।